වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ අලි ප්‍රශ්නේ. අත් වශයෙන්ම දැනට අලින්ගේ උප්පත්තියයි අලින් මැරෙන ප්‍රමාණය ගත්තාම 2045 වෙනකොට ලංකාවේ අලි සම්පූර්ණයෙන් ඉවර වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කට්ටිය ඒගොල්ලන්ට කිසිම වගකීමක් මේ සම්බන්ධයෙන් නැහැ. නමුත් නීතියෙන් තනිකරම වන සංරක්ෂණ අධිකාරියවරු අධ්‍යක්ෂවරයාට ඒ වගකීම් පවරලා දෙනවා. නමුත් ඒ වගකීම් කිසි කෙනෙක් බාර ගන්න උත්සාහ කරන්නේ නැහැ. කිරිහරක් ගැනීම සම්බන්ධයෙන් බිලියන ගණනක අලාභයක් සිදු වෙන බව දිනවා. ඒවා බෙදා හැරීම සම්බන්ධයෙන් ණය ටික පොත්වලට එනවා. හරක් කොහේ යනවද දන්නේ නැහැ. අර මේ පැත්තේ ඉන්නවා හරක්. දැන් ෆෑන් දාලා තමයි හරක් තියලා තියෙන්නේ. මොකද හරක්ට ශ්‍රී ලංකාව ඒක තියන්න බෑ. ප්‍රධාන වශයෙන්ම මේ රාජ්‍ය ආයතන වලට Tamanta කීකරු නිලධාරීන් පත් කිරීම කියන කාරණේ හරහා මේ ප්‍රශ්නේ ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමාලටත් මං හිතන්නේ වකිමක් දෙනවා. මේක අපේ රට ප්‍රධාන වශයෙන් ගත්තාම ඊළඟට රාජ්‍ය නිලධාරියෙක් කැරියට මගේ බලපත්‍රයක් කියම තමයි රාජ්‍ය කාර්යසාධනය සඳහා දැක්ම ඉදිරියේදී මොකද වෙන්නේ කියන එක පැහැදිලි කරලා දීලා මේ ගමන් මාර්ගයේ වැරදි ගමන් මාර්ග යනවා ගමන් මාර්ග නිවැරදි කිරීම සඳහා රෙකමෙන්ඩේෂන් දීම සහ ඒවා නිවැරදි කිරීම අපේ කාලෙත් නාස්ති කරනවා අවසට පත්‍ර එක එක පත්‍රයේ තියෙන එක එක කතන්දර. නමුත් කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ කියලා අපිට තේරෙනවා. ඉතින් මහ ජනතාවත් ඔක්කොම මුලා වෙනවා, දේශපාලන අධිකාරියත් මුලා වෙනවා. ඉතින් කිසි කෙනෙකුට මේ හරියට කියන්න විදියක් නැහැ. සාර්ථකව දකින්න එකම පුච්චල හැටියට ජනකාධිපතිවරයා හැටියට මම හිතුවා මේ සාකච්ඡා කරලා දෙන්න ඕනේ. මේක එළියට යන්න තියෙන හොඳම තැන මේ ජනමාධ්‍යයට මේක දැනුවත් කරන එක. වාර්තා ඔක්කොම මොනවා හරි කව ලියනවා නම් හෙට දවසේ එක ෆිගර්ස් එකක් ලියයි කියලා මම විශ්වාස කරනවා. මේ කාරණේ සම්බන්ධයෙන් අපි කොහෙද ඉන්නේ කියන එක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න. එතකොට මිනිසුන්ලුත් අපේ රටේ මිනිස්සු තේරුම් ගනී අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව අපිට ඉදිරි කටයුතු සිදු කරන්න පුළුවන්. මොකද මේ කාර්යසාධන රාජ්‍ය අංශය සංවර්ධනය කිරීම සඳහා මොකක් හරි රිෆෝම් එකක් කරන්නම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් එහෙම මේ ගමන ඇත්තටම යන්න බෑ. අද රට ඇත්තටම මේ තත්ත්වයටපත් කිරීමේ ප්‍රධාන වකීම අරගත යුත්තේ ප්‍රධාන ගණන් දෙවිලිලාරි නැටේරයි මම දකින්නේ. ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාව කියන්නේ රටේ නීතිය උපරිම සිදිර ආරක්ෂා කරන තැන, ආරක්ෂා කරන ලේඛනය. ඒතකොට මේ කාරණේ කියලා මේ කාරණේ පිටිපස්සේ තියෙනවා මේ ඔක්කො මොන ඕනෑම අමාත්‍යවරයෙකුගේ නියෝගයක් පාලනයට යටත් වෙන එක හැබැයි ඒ නියෝග අනිවාර්යයෙන්ම FRAR කිය සහ අනුකූල නීති පද්ධතියන් උල්ලංඝනය කරගෙන යන්න පුළුවන් කමක් ඇත්තසෙම නැහැ මේ පිටිපස්සේ. නමුත් ඒ පිටිපස්සේ තියෙන එක ඉස්සරහට ගන්න නැතුව අමාත්‍යවරයා කියන ඕනෑම ඉල්ලීගල් වැඩක් කරන මට්ටමට ගොඩක් අමාත්‍යංශවල ප්‍රධාන ගණන් දෙවිලිධාරීන් පත් වීම තමයි මෙතන තියෙන ලොකුම ඉෂුව එක. ඒක කොහොමද උදාහරණේ සිල්රිදි කේස් එක. එතකොට එහෙම සිල්රිදි කේස් එකේදී පැහැදිලිවම 7-5කවත් ඇලිගේෂන් එකක් නැතුව තමයි 600 මිලියන් ගෙවන්නේ. ගිණුම්ගත නොවෙන රාජ්‍ය ණය විශාල ප්‍රමාණයක් තියෙන බවත් කියනවා. එතකොට මේකත් අපි දැන් අර අපි කියවලා විතරක්ම දැන් මදි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වසර කීයක ඉඳලා සිදු වුණාද මේ රාජ්‍ය ණය ගිණුම්ගත නොවුණු කාලය කියන එකත් මම හිතන්නේ විකනකවත් දෙපාර්තමේන්තුව දැනුවත් බලාපොරොත්තු වෙනවාද? ඒ කියන්නේ මේ වකවානුවේ මෙන්න මේ පුද්ගලයෝ වග කියවන්න ඕන පුද්ගලයෝ එකින් එක නම් වශයෙන් ඇතිනේ. මොකද රාජ්‍ය නිලධාරින්නේ ඒ තනතුරු හෙබෙව්වේ. ඒ පිළිබඳව ලේඛනයක් බාර දෙන්නට හෝ ඒ පිළිබඳව අද සිට අදින් ඉදිරි පියවර ගන්න ඔබතුමා කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මම ඒකට වැදගත්ම කාරණේ තමයි අර කිව්වේ පහුගිය දශකයේ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා තමයි ගොඩාක්ම මේකට මැදිහත් වුනේ. මොකද මේ ණය ඩයිලූට් කරන්න ඒ අනුව තමයි ප්‍රධාන කාරණේ. මොකද මුදල් අමාත්‍යංශයේ පටන් ගත්තා ජනාධිපතිවරයාගේ බලතල යටතේ වැඩ කරන්න. ඒ නිසා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ජනාධිපති ලේකම්වරයාට අතර ඉහළ මට්ටමකට ගියා. ඒතර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අමාත්‍යවරයෙකුටවත් රෙස්පෙක්ට් නොකරන මට්ටමට ගියා. ඒ නිසා ඕට ඕන දේවල් තමයි ගොඩක් කරේ. ඒ නිසා මේවට කවුරුත් අත ගන්න ගියේ මේ මූල්‍ය රෙගුලාසි කැඩ කිරීම සම්බන්ධයෙන් කඩ කිරීම අර දේවාලේ කපුව දේවාලේ පැරුවට කවුරුත් ඒක දෙයුත් කර ප්‍රශ්නයක් කරන්නේ නැහැ කියනවා වගේ මට්ටමට පත් වුණා. ඉතින් ඒ නිසා විශාල වශයෙන්ම මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ගිහිල්ලා උල්ලංඝනය කිරීම නීතියක් බවට පරිවර්තනය මට්ටමට පත් වුණා. ඉතින් දැන් අද වෙලා තියෙන්නේ ඒකයි ගොඩාක් වැරදි දේවල් දිගුපාලිනව කරලා ඒවා නීතිය බවට පරිවර්තනය වෙලා හැමතැන් වලම. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ඉෂුව ගැටින මම දකින්නේ. ඒ නිසා දැන් අද ඒක නිවැරදි වෙලා තියෙනවා. නමුත් ක්‍රමවේදයේ නිවැරදි වීමට නිලධාරීන් තාමත් ලෑස්ති වෙලා නැහැ. මොකද රටේ නීති පද්ධතිය සම්පූර්ණයෙන්ම අවුට්ඩේට් වෙලා තියෙන්නේ. කිසිම තැනක මම දකින්නේ නීතියක් වර්තමානයේ ගැලපෙන ආකාරයෙන් තියෙනවා කියලා. සියලුම දේවල් නීතියේ කල් යල්පැනලා තියෙන නමුත් ඒවා නිවැරදි කර ගැනීම සඳහා මේ ආයතන බාර ප්‍රධාන ගණන් දෙවිලි දරණගේ කිසිම උනන්දුවක් නැහැ. මොකද ඔවුන් එදිනෙදා වැට්ටි කරගෙන
කාලය ගත කරන මට්ටමට තමයි අද පත් වෙලා තියෙන්නේ. මේ පුද්ගල ණය ලක්ෂ 4 ඉක්මව කියන කාරණාවත් කිව්ව දැන් මේ ණය ගැනීම සිදු කරන්නේ රටකින් එක්කෝ ගත්ත ණයක් ගෙවන්නේ. එහෙමත් නැත්නම් ආයෝජනය සඳහා. නිවැරදි ලෙස ණය ගැනීම ණය ගත්තු ණය ගෙවීම කියන කාරණාව පැත්තකින් තිබුදින් නිවැරදි ලෙස ණය කියන දේවල් හරි විදිහට ආයෝජනය කරා නම් වත්කමක් ලැබෙන්න තෝනි. ඒ ගණන් තිබීම සිද්ධ වෙන්න ඕනේ. පසුගිය කාලය තුල එහෙම නිවැරදි ලෙස ආයෝජනය කරපු වර්ෂ ඇත්තෙම නැද්ද? වත්කම් ලැබිලම නැද්ද? අද විශේෂයෙන්ම මේ unsolicited bidder system එක කියන එක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. මොකද මේක ඇතුලේ තමයි ගොඩක් වංචා සිද්ධ වෙන්නේ. ඒක ඒ නිසා පසුගිය කාලේ දිගින් දිගටම සිද්ධ වුණා. ඒවා පිටිපස්සට යන්න විදියක් නැහැ. අපිට යන්න විදියකුත් නැහැ. මොකද ඒ සමහරලාට කොන්ට්‍රැක්ට්ම තමයි ප්ලෑනින් කරන්නේ. කොන්ට්‍රැක්ට් තමයි කන්සල්ටේෂන් කරන්නේ. ඔහු තමයි සල්ලි අරගෙන එන්නේ. සල්ලි කියනකට ඔහු තමයි පොලිසිය අනුමැතිය තීරණය කරන්නේ. ඔහු තමයි ගෙවන කාලය තීරණය කරන්නේ. රටේ කොහෙද හදන්නේ කොහෙද ඒක කරන්න කියන එක තීරණය කරන්නේ මේ මිනිස්සයා. සමහරලාට ඒක කල්ලි වරනකොට ඒක රටට එතනට අදාළ එකක් නෙවෙයි. ඒක හොඳම උදාහරණය තමයි සූර්යයා ක්‍රීඩාංගණය. හරි එතකොට මේවා සූර්යයා ක්‍රීඩාංගණය අද බිලියන 4ක් හරි 5ක් හරි දැන් අවුට්ස්ටෑන්ඩින්ග් 5ක් මේ වෙන දිනම ඉන්ට්‍රස්ට් එකත් එක්ක ඒක ගෙවලා නැතුව ඒක ඒ ඇග්‍රීමන්ට් එකෙන් පිට කරපු වැඩක්. එතකොට 2 බිලියන් වගේ තමයි ටෝටල් කෝස්ට් එක. දැන් 5 බිලියන් වෙලා තියෙන්නේ ඒ ණය අවුට්ස්ටෑන්ඩින්ග් එක පොලි එකතු වෙලා. නමුත් අද ගේමේ ක්‍රමවේදයක් නැහැ. මොකද ඒකෙන් කිසිම මොයිපේමක් සිද්ධ වෙන්නේ නැති නිසා. මේ විදේශ රැකියා සම්බන්ධයෙන් මේ ගොඩක් අපිට ලැබිලා තිබුණා පෙටිෂන්ස් වගේ දේවල්. මෙතන ගොඩක් අසාධාරණකම් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මම විශේෂ නිලධාරී කණ්ඩායමක් පත් කළා. මම රටවල් ගන්නකට ඇරිය සාජා ඩුබායි, අබුදාබි, කුවේට් වගේ රටවල් වල. ඒ රටවල් වල ඇත්තටම අපි දන්නවා හැමදාම පත්‍රවල යනවා 200ක් 300ක් වන්න පාලං යට ඉන්නවා, ආර ඉන්නවා, මේ ඉන්නවා කියලා. එතකොට මම දකින විදියට අත් වශයෙන්ම කෝටි ගණන් රටේ අද වැඩිපුරම ආදායම හම්බෙන තැන විදේශ විනිමය හම්බෙන තැන විදේශ රැකියාව වලින් එන ප්‍රමාණය. ඒ නිසා ඔවුන්ව රැක බලා ගැනීම රටේ වගකීමක්, රාජ්‍යයේ වගකීමක්. එතකොට යම්කිසි පුද්ගලයෙක් කියලා අතරම වුණා නම් ඔහු පහුවෙන්දම ආපහු මොන වියදම දැල්ලද ලංකාවට ගෙනේම තමයි ඇත්තට වැදගත්. මම මේ සම්බන්ධයෙන් ඇත්තට සාකච්ඡා කරා ඇතනත් එක. මොකද පිටරට ඉන්නකොට වැදගත්ම දේ තමයි ඔහු ශ්‍රී ලංකාවේ. ඒ නිසා එයා ගිහිල්ලා තියෙන විදිය ක්‍රමයේ හරියද වැරදිද මොකද්ද කියන කේම දෙවනු කාරණයක්. ඉස්සෙල්ලා ශ්‍රී ලංකිකයා ලංකාවට අරන් එන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කාරණා. නමුත් ඒකට තව විශාල වශයෙන් මුදල් තියෙනවා ඒවට වෙන් කළා. නමුත් ඒ වැඩේ නිලධාරින්ගෙන් කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමයි සිය ගාණක් ඇතර ඉන්නේ. ඒ නිසා මේක ෆ්ලයිට් ටච් චාටර් කරලා මෙහාට ගියම එච්චරම වරනේ නෙමෙයිනේ. කියන්නේ ඒ කීයේ වියදම ගියත් ඒ මිනිස්සු ශ්‍රී ලංකාවේ ලංකාවට නම් මෙතනදී කන පැලෙන්න ගහන එක වෙනම කතාවක්. හැබැයි මේ රටක් ඇද රටේ නම්බුව තමයි නැති වෙන්නේ. පාලං යට රස්තියා දෙනවා සිය ගණන් මිනිස්සු. ඉතින් ඒ නිසා මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක අනිවාර්යෙන් වහගන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි මේ වර්තාව සකස් කරන්නක් තියෙන්නේ. ඒ වර්තාව ඉක්මනටම අපි එළිදැක්වමු.